पे हम दोनों वहाँ से लगे मगुली भी तुम्हारे लगे कुरुप कुल तुम्हारे लगे अपने पिए तुम्हारे लगे नवसराय वेदिका भी इन्न एलबिना पार्लिमेंट में तुम्हारे नहीं दी मैं पुतलम डिस्ट्रिक्ट के संधा जाति का जनबल वेग इन तरह का वधिन कंडाय में नायकत्व सफेन माचार्य चंदन अभिरत सोहुरा ये वगे मापे जनक कुमार सोहुरा ये वगे म एलबिना पार्लिमेंट में तुम्हारे नहीं दी मैं पुतलम आसने नियोजन करमिन करगवदिन अपे निमल पत्रन सहोदरय मोहम्मद फैसल सहोदरय अपे वैद्य सुनिमल जयकुडि सहोदरय एतुलु वेदिकावे इन्न एलबेन पार्लिमेंट मेतुवरनेदी पुतलम दृष्टिके संधा नायकत्वय सपेन अपे सहोदरिय सहोदरवरुन सिनु दिनागिनु सहभागीला इन्न आदरणीय अम्मला तात्तला सहोदरवरु सहोदरिया नेतुलु सिरु दिनागिन अवसरे अपे दन्नो देन नवंबर 14 चांदी नेदे मुकद करन आ ओ विशेष मा अपे दन्नो मे चांदी इन्नी पहुगे जनाधिपति चांदी पस्सी इता केटी कालयक एतुलत मम इतना मे पुत्तलम दिस्त्रिके जनताव पहुगे जनाधिपति वर्णेदी जातिक जन बलवेगीट विशाल जयग्रहणयक गिनत्तुन्न नेदे आसन गणनावक अपि जयग्रहणय करा नवंबर मासे 14 वेनिदा मे एक्रेसला इन्न जनगग देश बलपुवाम ओबट पहेदिली आसन ओक्कोम दिनेनो एवितरक नेवी मे डिस्ट्रिक्ट के नियोजने करमिन मे वेदिकाविन सहोदरिय सहोदरवुन गणनावक पार्लिमेंटु नियोजने करन बव हरि पहेदिली नेद एई අපි කවුරුත් දන්නවා මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ එක එක කාලයට බලයට පත් වෙන මන්ත්‍රීවරු එක එක විදියට ප්‍රසිද්ධයි නේද ගිය සැරේ මේ පුත්තලම නියෝජනය කරමින් ස්වාධීනව නේද පාර්ලිමේන්තුවට ආපු කෙනා මොකටද ප්‍රසිද්ධ වුනේ මොකටද ප්‍රසිද්ධ වුනේ ආහ මතකයි නේ තව ආනමඩුවේ නියෝජනය කරපු මන්ත්‍රීවරයා මොකටද ප්‍රසිද්ධ වෙන්නේ දන්නවනේ නේද නේද ඒකනේ මොකද්ද හැමදාමත් මේ පුත්තලම් දිස්ත්‍රික්කෙන් මන්ත්‍රීවරු හදනව හැබැයි ඒහෙ බොහෝ දෙනා සමහර විට ජනතාව පීඩාවට පත් කරන අය එහෙම නැත්නම් ඉස්ස කොටු අල්ලන අය එහෙම නැත් ගම්වල තියෙන ඉඩම් අල්ලන අය එහෙම නැත්නම් සිමෙන්ති කම්වලින් කප්පම් ගන්න අය. හැදුන්නේ නැද්ද? හැදුන්නේ නැද්ද? එහෙම නැත්නම් රත්තරන් ගෙනලා අහුවෙන අය. එයානම් මේ පැත්තේ. එයානම් මේ කිට්ටුවම වගේ මට තේරෙන්නේ. හරිද? අහුවෙන අය. එහෙම නැත්නම් මට මතකයි වෙන්නප්පුව පැත්තෙන් අහුණා. කුඩු ව්‍යාපාරවලට සම්බන්ධයයි කියලා චෝදනා ලැබුණා. මතකද? මීට නිකන් අවුරුදු 7-8කට කලින් එකන මොකක්ද තමුන්නාසලා ඡන්දෙ දීලා මන්ත්‍රීවරේ පත් කරගන්නවා මන්ත්‍රීවරයා ඉස්ස කොටු අල්ලනවා ඉඩම් අල්ලනවා හොර රත්තරන් බිස්නස් කරනවා කුඩු ව්‍යාපාරවලට සම්බන්ධ වෙනවා ජනතාව බය කරනවා කප්පම් ගන්නවා උනේ නැද්ද එහෙම එහෙම සිද්ධ වුණා දැන් අපි මෙතන එක්රැස්සලා ඉන්න තමුන්නාසලාගෙන් අහන්නේ अन्य इतिहास विनस्को नरणी जनतावट पीडाकारी जनता पीडा पीडा हिलन मंत्रीवर वेनुट जनतावत्क ऊरेन्नूर घटग हिल जनतावगे वेडकटीत कर्ण नव देशपालन संस्कृतिया सहित मंत्रीवर मे पुतल मे नवंबर मासी दाहिंद पार्लिमेंट तुटे वन කවුද හිමින් වෙන කවුරුත් නෙවෙයි ඒ කණ්ඩායම තමයි ජාතික ජනබල වේගයෙන් ඉදිරිපත් කළ තියෙන කණ්ඩායම මේ කණ්ඩායම තමයි මේ පාර්ලිමේන්තුවට වඬුනකම තියෙන්නේ ඒ වගේම අපි දන්නවා
පොදුවේ රටේම ගත්තත් මේ පාර්ලිමේන්තුව ගැන තියෙන හොඳ චිත්‍රයක් නෙවෙයි. බොහෝය පාර්ලිමේන්තුවට විරුද්ධතාවය ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව ගැන විවේචනයක් තියෙනවා. එයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු හැසිරුණු ආකාරය, ඔවුන් ක්‍රියා කරන ආකාරය, ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳව ජනතාවගේ විරෝධයක් තියෙනවා. එනිසා මේ රට මේ තරම් කඩාවැටීමකට ලක් වෙන්න මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු පාර්ලිමේන්තුව ඇතුළ ආණ්ඩු හදපු පාර්ලිමේන්තුව ඇතුළ අමාත්‍ය දුර දරපු පාර්ලිමේන්තුව ඇතුළ එහෙට මෙහෙට පැනපු පාර්ලිමේන්තුව ඇතුළ එහෙට මෙහෙට විකුණුණු පාර්ලිමේන්තුව ඇතුළේ ගහගන්න පාර්ලිමේන්තුව ඇතුළේ පරුස වචනෙන් එකිනෙකාට බැනගන්න පාර්ලිමේන්තුව ඇතුළේ පුටු පෙරලන පාර්ලිමේන්තුව ඇතුළේ පොත් වලින් ගහන පාර්ලිමේන්තුව ඇතුළේ ජනතාවට විරුද්ධව වැඩ කරන මන්ත්‍රීවරු කොට නැගිලා තිබුණා. ඒ නිසා ජනතාවට හැමදාමත් මොකක්ද වෙන්නේ? පාර්ලිමේන්තුව පිළිබඳ විශාල විරෝධයක් මේ රටේ ජනතාවගේ තියෙනවා. පහුගිය දවස්වල ඕගලන්ට මතක ඇති. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව පාර්ලිමේන්තුව විශ්වාස භංගයක් ගෙනාවා. එයි බාල බෙහෙත් ගෙනල්ලා දරුවන්ගේ ඇස් අන්ධ වෙනවා. බාල බෙහෙත් ගෙනල්ලා දරුවෝ මියදෙනවා. බාල බෙහෙත් ගෙනල්ලා රෝගීන් සුවපත් වෙන වෙනුවට රෝගීන්ගේ ලෙඩ වැඩි වෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවා. ජනතාවම දන්නවා ඔව් බාල බෙහෙත් මංකොල්ලට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් බව. හැබැයි පාර්ලිමේන්තුව මොකද කරේ? පාර්ලිමේන්තුවේ බහුතරයක් අන්නර ඖෂධවලින් හොරකම් කරපු අමාත්‍යවරයා ආරක්ෂා කරගන්න අත ඉස්සුවා. මතකද? ඔහුට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනාවා. විශ්වාස භංගය පරාද කරා. නෑ පාර්ලිමේන්තුව කිව්වා ඔහු කෙරේ විශ්වාසය තියෙනවා කියලා. ජනතාව කියනවා බෙහෙත් වලින් හොරකම් කරලා කියනවා. පාර්ලිමේන්තුව කියනවා නෑ ඔහු අපිට විශ්වාසයි කියනවා. මතකද? ඒ විතරක්ද? 2015-19 කාලේ මට මතකයි හිටපු මුදල් අමාත්‍යවරයාට විරුද්ධව මහා බැංකු මංකොල්ලේ පිළිබඳව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඒ විශ්වාස භංග යෝජනාවේදී රටම දන්නවා මංකොල්ලේ සිදුවලා තිබෙන බව. හැබැයි පාර්ලිමේන්තුවේ කට්ටිය එම මුදල් අමාත්‍යවරයා බේරගන්න අත උස්සනවා. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ අත උස්සුනේ කොහොමද? මේ පාර්ලිමේන්තුවේ අත ඉස්සුනේ ජනතාවගේ පැත්තට නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ හැමදාමත් අත ඉස්සෙන්නේ ජනතාවට විරුද්ධව. එහෙමනේ. එනිසා මොකද කරන්න ඕන? එනිසා මේ පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාවගේ විරෝධයක් තියෙනවා. හැබැයි අපි කවුරුත් දන්නවා දැන් තමුන් වහන්සේලා අර රත්තරන් නේද? රත්තරන්ල ගොඩක් ඉන්නවා හොඳින්. මෙයා පුත්තල මේ රත්තරන්. ඉතින් එයා පිළිබඳ ප්‍රශ්නේ මතුවෙනකොට ජනතාව එයාට විරුද්ධ වෙනකොට හැබැයි ආණ්ඩුව එයා එකතු කරගන්නවා. ආණ්ඩුව පහුව දෙවිල ඡන්ද දෙනවා. එනිසා මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? හැම වෙලාවෙම මේ පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම් සාපරාධ ක්‍රියාවලට සම්බන්ධ වෙන කණ්ඩායම් බවට පත් වෙලා තිබෙනවා. අපි තමුන් වහන්සේට ආරාධනා කරන්නේ ඔන්නෝක වෙනස් කරලා මේ පාර්ලිමේන්තු සුද්ධ කිරීමේ මහා ශ්‍රම දාණය තමයි මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා පැවැත්වෙන්නේ. මේ පාර්ලිමේන්තු පිරිසුදු කරන්න ඕනේ. මේ පාර්ලිමේන්තු සුද්ධ කරන්න ඕනේ. එහෙමනම් මේ පාර්ලිමේන්තුවේ රට පුරා මාලිමාවේ වැඩිම පිරිස මේ පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම බවට පත් කරන්න ඕනේ. එහෙම වුණත් අපි ඔබට සහතිකයක් දෙන්න මේ හැම දිනම අදූසිතය. මේ හැම දිනම අවංකය. මේ හැම දිනම මහජනගේ මුදල් සතයක් නාස්ති නොකරන අය. මේ හැම දිනම මේ විෂයම් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සහ අධ්‍යක්ීම් තියන අය. අන්න එයාගෙන් පාර්ලිමේන්තු පුරවන්න. එතකොට කට්ටිය කියනවා මූණු දන්නේ නම් දන්නේ. හරි පුත්තල මේ අර මන්ත්‍රීවරයා මූණක් දන්නව නමක් දන්නව. පුත්තලම විතරක් නෙවෙයි රටම. ඇයි? පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය රත්තරන් ගැනල්ල අහුවේ. ඉතින් රටම දන්නවනේ. නේද? ඖෂධ මංකොල්ල යෙදෙන කෙනා රටම දන්නවනේ. පත්තරේ මුල් ප්‍රවෘත්ති යනවා බාල බෙහෙත් ගැනල්ල හිරි. ඡායාරූපයක් දන්නව නමක් දන්නව. එහෙම නෙවෙයි.
නිසා ඒගොල්ලෝ දැනගන්නේ කොහොමද අපරාධවලින් එඳා පරණායගෙන් නෙවෙයි මේ පාර්ලිමේන්තු පුරවන්න ඕන අලුත් අයගෙන් අන්නේ ඒ අය තමයි මාලිමාවේ කණ්ඩායම මේ පාර්ලිමේන්තුවට යවන්නේ ඇයි අපි මේ රට හදන්නවා තමුන්වන්සලා ජනාධිපති ඡන්දෙදී අපිට සහය දීලා ජනාධිපති ඡන්දෙ අපි ජයග්‍රහණය කරා ඒක අපේ ගමනේ බලවත් පියවරක් දැන් අපිට ඊළඟ තියෙන්නේ නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තු ඡන්දෙදී මේ පාර්ලිමේන්තුවට වැඩි පිරිසක් යවලා මාලිමාවේ බලවත් ආණ්ඩුවක් හදන්න ශක්තිමත් බලවත් ආණ්ඩුවක් හදන්න ඕන හරි ඒ වැඩේ තමයි අපිට නොවැම්බර් මාසේ 14 වෙනිදා තියෙන්නේ අපි ජනාධිපතිවරණයෙන් පසුව ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් 3 දෙනයි ලංකාවේ නෙවෙයි ලෝකෙත් ඉතිහාසගත වෙනවා 3 දෙනෙක්ගේ ආණ්ඩුව ජනාධිපති අගමැති ඇමති එච්චරයි ආණ්ඩුව අඩුවක් දැනෙනවද නෑ නේ අඩුවක් දැනෙන්නේ අපේ ප්‍රධාන අභියෝගේ බවට පත් වෙලා තිබුණා රට සාමාන්‍යකරණය කරන්න සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඊටමත් වැරදි සංස්කෘතියක තිබුණේ අපි හැම වෙලාවම පොර බැදුවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා ඒකේ ප්‍රතිඵල මොකක්ද සමහර අය විශාල සමාජයේ බියක් හදුවා ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ලේ විලප් බවට පත් වෙනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා अनेक पहार दीम सिधुवे गिनी तबीम सिधुवे अनेक हिंसावन सिधुवे केला विशाल बियाकेदुआ है बेलांका वे पालमु अतावट जनाधिपति चंदे जयग्रहण करा रतिन्या का पत्तुवेन वैरिविदियट पत्तुवेन नैतितनट सामकामित्व आरक्षा करा होंदना देह मदेशपाल ने विने के ने दिनुवना ताम रतिन्या पत्तु करना मत करिया नैत एक ताम किरिबत कावनो අපේ සංස්කෘතිය වෙනස් කරා රටේ හැම පුරවැසියන්ව තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක් එක්ක වැඩ කරන්න තියෙන අයිතිය ඡන්දෙ දෙන්න තියෙන අයිතිය අපි තහවුරු කරා ඒ කිසිවෙක් හිංසාවකට පාර දීමකට නොසලකිල්ලකට භාජන වෙන්න හේතුවක් නොවන බව අපි පෙන්වුවා ඊට සපිතා කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තු විසුරුව හැරියා දැන් මේ ගත්තොත් පාර්ලිමේන්තු විසුරුව හැරලා සැලකිය යුතු කාලයක් ගත වෙලා තිබෙනවා දවස් 20කට අවසන් කාලයක් ගත වෙලා තියෙනවා පාර්ලිමේන්තු විසුරුව යන ඡන්දෙ පටන් ගන්න සැලකිත කාලයක් ගත වෙලා තිබෙනවා ඡන්දයක් තියෙන වගක්වත් පේනවද වෙනද කොහොමද නේද වාහන වේගේ යනවා බයිසිකල් වේගේ නියනවා ගම්වලට පනිනවා තිබුණ නැද්ද වෙනද ඡන්දයක් කියන්නේ මොකද්ද විශේෂයෙන්ම මේ පුත්තලම වෙනද ඡන්දයක් කියලා කියන්නේ බීතියක් හදන සමාජය तर्जने पारदीम कर कार्यालय गेवल पड़ीन अदेम मुकुत मुखदेन चंद काले लंकावे साम कामिम काले अदापि निर्माण कर सामान्य में पुत्तल में जीवत गुडक्कय यूरोपे विविध रखिया वल्टेन इताली फ्रांसी ए की हम एगोल लंकावट अविल कीनवा ए चंदे तीन भव अपे वगे पेन ने कीनवा නේද ඒක දියුණු සංස්කෘතියක් කියනවා අන්න ඒ දියුණු දේශපාලන සංස්කෘතිය ජාතික ජනබලවේගය ආණ්ඩුව ස්ථාපිත කරලා තියෙන මේ රටේ සාමකාමී ඡන්දය කිසියෙකුට කරදරයක් වෙන්නේ නැති කිසියෙකුට හිංසාවක් වෙන්නේ නැති කලබලයක් නැති බීතියක් නැති ගිනි තබා ගන්න නැති නැති පහර දීම් නැති ගැටුම් නැති ඡන්ද ව්‍යාපාරයක් හදලා තියෙනවා ඒවා කොච්චර උසස් දේවල්ද අන්න ඒ දේවල් ජාතික ජනබල වේගය ආණ්ඩුව ස්ථාපිත කරලා තියෙනවා. මම ඔබට ඒ වගේම කියන්නම්. නොවැම්බර් මාසේ 14 වෙනිදාගෙන් පස්සේ ජාතික ජනබල වේගය ලබා ගන්නා විශිෂ්ට ජයග්‍රහණය හමු වෙත් රතිඤ්ඤක්වපත් වෙන්නේ තත්වයක් අපි මේ රටේ නිර්මාණය කරනවා. එහෙම දේශපාලනක අපේ රට ඕන. මේ රටේ තරුණ પરම්පරාව අනාගතේ බාර ගන්නන પરම්පරාව මේ දේශපාලන පිළිබඳ කලකිරලා තිබුණේ. මේ දේශපාලන එපා වෙලා තිබුණේ. ගැටුම්කාරී දේශපාලන බවට පත් වෙලා තිබුණා මම හිතනවා ලංකාවේ තරුණ પરම්පරාව අනාගතේ බාර ගන්නන પરම්පරාව
අද දේශපාලනට යලි උනන්දුවක් ඇවිල්ලා තිබුණා හොඳයි වෙනදාකලෝ දේශපාලක එපා වෙලා තිබුණේ දේශපාලන එපා වෙලා තිබුණේ දේශපාලක අප්‍රසන්න වෙලා තිබුණේ දේශපාලන අප්‍රසන්න වෙලා තිබුණේ අද රට පුරා දේශපාලන පිළිබඳ අලුත් හැඟීමක් නිර්මාණය වෙලා තිබෙනවා ඒවා තමයි රටක වෙනස් වීමේ සාධක ඉතින් අපි ඒක වෙනස් කරලා තිබෙනවා නැවත නොවැම්බර් මාසේ 14 වෙනිදාගෙන් පස්සේ අපි අමාත්‍ය දුර 25කට අඩු කැබිනට් මණ්ඩලයක් හදනවා අපි ඔයගලන්ට කිව්වා ඒ දා මේ පුත්තලමට අවිල්ලා මම අන්තිම රැස්වීමේදී කිව්වා අපි අමාත්‍ය දුර සංඛ්‍යාව 25ට අඩුයි රාජ්‍ය අමාත්‍ය දුර කියලා ජාතියක් නැහැ ඒ අමාත්‍ය දුර වලට ගැලපෙන නියෝජ්‍ය අමාත්‍යුරු සංඛ්‍යාවක් අපි පත් කරනවා ඊට පස්සේ අපි තාමත් විද්‍යාත්මක බෙදීමකට මේ අමාත්‍යංශ පත් කරනවා ඉස්සර බෙදিলা තිබුණේ අමාත්‍යංශ අපි කුසිකර්ම ඉදම් වාරි මාර්ග පසු සම්පත් එක අමාත්‍යංශ බවට පරිවර්තනය කරනවා තෙල් විදුලිය පුනර්ජනනීය බල ශක්තිය ඒ ඔක්කොම එකම බල ශක්ති අමාත්‍යංශ බවට පත් කරනවා මේ විදිහට විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් හදනවා පෞගේ කාලේ අමාත්‍ය දුර හැදුනේ අමාත්‍යංශ හැදුනේ එකිනෙකා සතුටු කරගන්න අඬනකොට අමාත්‍යංශ හදලා දිනවා පණිනවා කියනකොට අමාත්‍යංශ හදලා දිනවා කලකිරලා දිනනකොට අමාත්‍යංශ හදලා දිනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේම නෙවෙයි මේ රට පාලනය කරන්න පුළුවන් සමත් වෙන විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් අපි නොවැම්බර් මාසේ 14 වෙනිදාගෙන් පස්සේ මේ රට ස්ථාපිත කරනවා උපරිම ඇමතුරු 25යි ඊට පස්සේ අපි තමුන්නාස්සේලට පොරොන්දුවක් දුන්න ජනාධිපති වර්මෙදී මේ රට ගොඩනැගීම සඳහා සලස්ම අපි ඉදිරිපත් කරා ලස් නේද අපි ඉදිරිපත් කරා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි පියවරෙන් පියවර ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නගන්න පටන් ගන්නවා දැනටමත් අපි සැලකීතු ප්‍රමාණයකින් ඒ සඳහා අවශ්‍ය ආරම්භක වැඩ කටයුතු කරලා තිබෙනවා අපි එදත් තමුන්නාන්සලාට කිව්වා අපි ආරම්භයක් වශයෙන් ජනතාව බලා ගැනීම සඳහා අවශ්‍ය වැඩසටහන සකස් කරනවා කියලා. පහුගියදා අපි මේ ඔක්තෝබර් මාසේ ඉඳන් විශ්‍රාමිකයන්ගේ වැටුපට අතිරේක රුපියල් 3000ක දීමනාවක් ලබා දුන්නා. මේ ඔක්තෝබර් මාසේ ඉඳන් විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක් ලැබෙනවා අතිරේකව කරලා තියෙනවා. දීවරේන්ට අපි එදා කිව්වා ඇවිල්ලා මුහුදු යන්නේ නැතුව බෝට්ටු ගැට ගහලා තිබෙනවා. අන්න අපි දෙවනි කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්තා දීවරෙන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්න දැන් ඒක අපි ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අපි ගොවි ජනතාවට කිව්වා අපි ඔයගොල්ලෝ බලා ගන්න වගා කරන්න සරසුම් කරන්න. අන්න අපි පෝර සහනාධාරය හෙක්ටයාරයකට තිබුණු රුපියල් 15000යි ඒක 25000 දක්වා අපි වැඩි කරලා දුන්නා. වැඩටි කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අයවැලියක ඉදිරිපත් කරනවා ජනවාරි පෙබරවාරි මාස විතර වෙනකොට එතකොට අපි අපේක්ෂා කරනවා පාසල් දරුවන්ට සව දීමනාවක් ලබා දෙන්න බලා ගන්නවා. ඒ වගේම සහනාධාර දීමනාවන් වැඩි කරන්න අපි කටයුතු කරනවා. ඒ කියන්නේ මොකක් වෙනුවෙන්ද? ආරම්භයක් වශයෙන් ජනතාව බලාගත යුතු වාණ්ඩු අපි බලා ගන්නවා. හැබැයි හැමදාම අපේ රටේ පුරවැසියන් දීමනා හරහා සහනාධාර හරහා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් අපි හදන්නේ නැහැ. හැමදාම දීමන ආණ්ඩුවෙන් දීමන අරගෙන හැමදාම ආණ්ඩුවෙන් සහනාධාර අරගෙන එහෙම අපේ රටේ ජනතාව ජීවත් වෙන්න ඕනේ නැහැ. අපි මොකද කරන්නේ? එහෙම ජනතාවටම ආර්ථිකේ පංගු කරුවන් බවට පත් කරනවා. කුසිකර්මාන්තයේ නියැලෙන ගොවියට කුසිකර්මාන්තය ආදාය මාර්ගය සහිත රටක් බවට පත් කරනවා. ආර්ථිකයක් බවට පත් කරනවා. ගොවි ජනතාවගේ ජීවිතය උසස් කරනවා. එතන මොකද වෙන්නේ? ගොල්ලන්ට සහනාධාර මතය පෙන්න ඕනේ. දීවර ජනතාවට තමගේ දීවර කර්මාන්තර අවශ්‍යන තාක්ෂණය අපි එකතු කරලා දෙන්නවා. මස්සස්වන නෙලන්න මස්සස්වන සාධාරණ මිල දීවර ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපේ ව්‍යාපාරික ප්‍රජාව ඔවුන්ට අවශ්‍ය සහන ලබා දෙමින් කර්මාන්ත ව්‍යාපාර යළි ස්ථාපිත කරන්න අපි පටන් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? හැම අතිම මේ රට දියුණු වෙන රටක් බවට පත් කරනවා. අපේ සැලසුම තියෙන්නේ 2025 වෙනකොට ලංකාවේ මෙතෙක් ලංකාවට සංචාරකයෝ ආපු වැඩිම අවුරුද්ද බවට අපි 2025 වසර පත් කරනවා. අපි දන්නවා මේ වෙනකොට ලෝකයේ යම් යුද ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ යුද ගැටුමේ සුළඟ
ලෝකේ පුරා පැතරවීමින් තිබෙනවා. ඒ යම් යම් අවදානම්කාරී තත්වයන් ලංකාවට ඇවිල්ලා තිබුණා. විශේෂයෙන්ම මීට සති දෙකකට පමණ පෙර අපිට වාර්තා වුණා එවැනි ලෝකේ ඇති වී තිබෙන යුද ගැටුමේ යම් නේද දෙයක් ලංකාවේ සිදුවේ හැකි කියන වාර්තාව. අපි අදාළ ස්ථානවල වේගෙන් අපි ආරක්ෂාව තහවුරු කරා. අපි බුද්ධ්‍යාංශ තොරතුරු වෙනකොට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නේ මතදියා. බුද්ධ්‍යාංශ තොරතුරු වෙනකොට අපේ වගකීම තමයි ඒ තොරතුරු වලට අනුරූප වන පරිදි කටයුතු කිරීම. අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. අපි ඒ අදාළ ප්‍රදේශවල ඉතා වේගයෙන් අපි අපේ ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ බුද්ධ්‍යාංශ තොරතුරු මත වේගෙන් පරීක්ෂණ දියත් කරා. ඒ සඳහා සැකයට තුඩුගෙන කීප දිනක් අපි අත්අඩංගුවට ගන්න සමත් වුණා. හැබැයි ප්‍රවෘත්ති පළ වුණේ නෑ. මාධ්‍ය සාකච්ඡා පළ වුණේ නෑ. අපේ වගකීම මොකක්ද? මොකක් කර සිදුවීමක් සිද්ධ වෙන්න යනවනම් ඒ සිදුවීම වැළක්වීම තමයි ආණ්ඩුවකට අපේ වගකීම. ඒ සිදුවීම පුරවැසියන්ට හානියක් ගෙන දීම වැළක්වීම තමයි අපේ වගකීම. හැබැයි වෙනද මොකද්ද සිදුවී තිබෙන්නේ? එක්කෝ ඒ තොරතුරු සැලකිලට භාජනය කරන්නේ නෑ. එක්කෝ ඒ තොරතුරු නේද මාධ්‍ය වලට දෙමින් විවිධ නේද කලබගෑනියක් කලබලයක් නිර්මාණය කරනවා. අපි කලබල වුණේ නෑ. අපි ක්‍රමවත්ව අපිට අද කියන්න කැමති ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙනවා මේ වෙනකොට. ඒ සඳහා අපි පොලිසිය බුද්ධි සේවාවන්ගේ ආරක්ෂක අංශවල නිලධාරී මදන් ඔවුන් සමග අපි ඉතා සමීපව සමහර විට දවසකට අවස්ථාවන් දෙකක් අපි ඔවුන් එක්ක සාකච්ඡා කරා. රාත්‍රිය අපි එකතු වුණා. අපි තාක්ෂණය හරහා සාකච්ඡා කරා. අපි නිරන්තරයෙන් අවධානය යොමු කරමින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජයක් හැටියට ගත හැකි පීවරයක් අපි ගත්තා. හැබැයි සමහර අය කලබල වෙලා ඉන්නවා. සමහර අය කල්පනා කරන මෙවැනි සිදුවීමක් අද ලෝකයේ හැමතැනම මෙවැනි සිදුවීම් සිදුවෙමින් තිබෙනවා. ඒ පිළිබඳ අවධානම්කාරී තත්ත්වය ලංකාව තුරක් මතුවී තිබෙනවා. හැබැයි අනේකා උත්සාහ කරන්නේ කොහොමද? මම මෙතන උනේ නේ. ඇයි කලින් කිව්වේ නැත්තේ? කලින් ආරක්ෂාව දාන්න තිබ්බනේ. අපි ආරක්ෂාව දාන්නේ එකිනෙකාට කියලා නෙවෙන බව මතක තබා ගන්න. අපි අවශ්‍ය වෙන ආරක්ෂක පියවර අරන් තිනවා. අද අපි මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම ගත්තා. අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නේ මතක තියාගන්න. මේ ආණ්ඩුවක් මේක. සෑම අතින්ම පුරවැසියන් බලා ගන්න ආණ්ඩුව. ආර්ථික වශයෙන් පුරවැසියන් බලා ගත යුතුයි. ආරක්ෂාව වශයෙන් පුරවැසියන් බලා ගත යුතුයි. අධ්‍යාපනය ලබා දෙන්න දරුවන් බලා ගත යුතුයි. ව්‍යාපාර දියුණු කරන්න ව්‍යාපාරයෙන් බලා ගත යුතුයි. වැඩ කරන ජනතාව ඒකල බලා ගත යුතුයි. මේ හැමදෙනාම බලා ගන්න ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියලා කියන මතක තබා ගන්න. ඒතර කට්ටිය කියනවා නෑ ඔක මාස 6න් වැඩි බන්දක මේ හිටපු ජනාධිපතිතුමා හදිසිය මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කියන එතුමා මේ සල්ලි වෙන් කරලා පඩි වැඩි කරන්න එක්ක පඩි වැඩි කරන්න ඕනලු නැත්තම් මේ සල්ලි වලට මොකද උනේ කියලා කියන්න ඕන. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා ඕනෑම වැය ශීර්ෂය සෞඛ්‍ය සඳහා මුදල් වෙන් කිරීම සෞඛ්‍ය වැය ශීර්ෂය අධ්‍යාපන සඳහා මුදල් වෙන් කිරීම අධ්‍යාපන වැය ශීර්ෂය මෙහෙම තියෙන වැය ශීර්ෂය ත්‍රේ මුදල් වෙන් කිරීම සිද්ධ වෙන්නේ අයවැය ලේකණේ එහෙම නැත්තම් පසුව ගේන අතුරු සම්මත ගිනුම් හරහා අපිට වැඩි කරන්න පුළුවන්. හැබැයි අද හිටපු ජනාධිපතිවරයා කියන උ සල්ලි වෙන් කරාගේ හැබැයි කොතනකවත් එහෙම සල්ලි වෙන් කරලා නැහැ. ඡන්දේ ආස තැපල් ඡන්දේ තිබුණේ 4 සැප්තැම්බර් මාසේ 4 5 6 3 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරන් කිව්වා පඩි වැඩි කරනවා කියලා. සල්ලි වෙන් කරලා තිබ්බේ නැහැ. හැබැයි හිටපු ජනාධිපතිවරයා සල්ලි වෙන් කරේ නැතුණාට වර්තමාන ආණ්ඩුව එළබෙන මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙන්නේ දැන් පෙරදුනා නම් ඉදිරියට වෙලා ඉන්න එක එක නේද අර නිකන් කොනිටන වැඩ ඒව නොකර ඉන්න කරුණා කරලා කියන්නේ එතුමලා රට පාලනය කරා දීර්ඝ කාලයක් දැන් ඉන්න නමුත් අවශ්‍ය වී තිබෙන්නේ මොකක්ද
කුමනෝ ප්‍රශ්නයක් හදාගෙන කුමනෝ ප්‍රබන්ධයක් හදාගෙන කුමනෝ අවලාදයක් හදාගෙන විවිධ ප්‍රයත්නයන් දරමින් තිබෙනවා යලි බලය අත්පත් කරගන්න ඒක එක කතාවක් තමයි යොමු කියන්න පටන් අරන් තියෙන්නේ මාස 3න් වැටේ 6න් වැටේ මතක තියාගන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව වටන්න හම්බෙන්නේ නැහැ අපි මේ රට හදලා තමයි නතර වෙන්නේ අන්න ඒක විතරක් මතක තියාගන්න ඕනේ හැම පැත්තෙම හදනවා ආර්ථික වශයෙන් දිනු රට පිරිසිදු භාවයෙන් දිනු රට මිනිස්සුගේ හැසිරීම වලින් දිනු රට නීතිය විධාන ආධිපත්‍යයෙන් දිනු රට සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර ජාතික සමගිය ආරක්ෂා කරලද රට ජාතික ආරක්ෂාව තහවුරු කරලද රට පරිසර පද්ධති තරම ආදරින් ලිංගතු භාවයෙන් බලා ගන්න රට මේ හැම පැත්තෙම දිනු රට බවට ශ්‍රී ලංකාව පත් කරමු කාට හරි ඒක බලාගෙන ඉන්න බැරි නම් එද අඬ අඬ කේන්ද්‍රික ගා ඉන්න පුළුවන් ඒක තමයි දකින්න ජනතාව ගාවට ඇවිල්ලා මේවා කියන්න බෑ පෞගේ ජනාධිපති වර්ණෙදි කියන්න පුළුවන් හැම දෙයක්ම කිව්වා අපිට විරුද්ධව මොනවද නොකිව්වේ ජාතික ජන බලවේගී ආණ්ඩුව આવොත් විදේශ සබත්තා නැති වෙයි කිව්වා මේ වන විටත් අපේ මුදල් අමාත්‍යංශ නිලධාරි මහ බැංකුවේ නිලධාරි සමගි ආර්ථික උපදේශක මේ වන විටත් එක්සත් ජනපදයට ගිහිල්ලා සාකච්ඡා කරමින් තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කොහොමද අපි සහනදායි වැඩසටහන සකස් කරගන්නේ කියලා ඒ වගේම ලෝකේ පුරා ජාත්‍යන්තර සබත්තාවෙන් අපි ශක්තිමත් කරමින් තිබෙනවා ලෝකේ හැම රටකම පිළිගැනීම හැම රටකම ගෞරවය ලක්වන පාලනයක් අපි ගොඩනගලා තිබෙනවා හැබැයි අපි ගැන කිව්ව මොකද්ද හුදකලා විචි රටක් හද ඊට පස්සේ කිව්ව මොකද්ද මා ගැටුම් සහිත රටක් නිර්මාණය වේ මා කලින් කිව්වා කිසිදු ගැටුමක් නැති රටක් අපි නිර්මාණය කරා ඊට පස්සේ කියන්න පටන් ගත්තා ගෑස් සිලින්ඩර පුපුරයි තෙල් හිගයක් මතුවේ ඩොලරේ රුපියල් 400ට යයි කියන්න පුළුවන් පන්සලට දාන වේල ලැබෙන්නේ නැතුව මේවා නේද පෙරහැරවල නතර වේ කියන්න පුළුවන් හැම වර්ගෙම දේවල් පොය නැතුව යයි මේ જાතිය කියන්න පුළුවන් හැම දේවල්ම කිව්වා අද මොකද වෙලා තිබෙන්නේ අපිට එරෙහිව අවලාද අසත්‍ය කතා කියපේ හැම දෙනාගිම අද කියන්න දෙයක් නැති තරමටම හිර වෙලා තියෙනවා ඒ නිසාද රැස්වීමකට අවිලා කියන්න දෙයක් නැහැ අද එකම දේ බවට පත් වෙලා තිබෙන්නේ කොළඹ කාමරයක් වෙන් කරගන්නෝ මේසයක් ඉස්සරහින් තියාගන්නෝ මාධ්‍ය වේදින්ට එන්න කියනෝ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා උත්තර දේශපාලනේ මේ පුත්තලම් දිස්ත්‍රික්කේ රැස්වීමක් තියෙනවද මට සමහර සහෝදරු කියනෝ සහෝදර ගැම්මක් නැහෙනේ කම්මැලි ඡන්ද කි ඒ මුකුත් වැඩ නැහැ හරිද මේ පොඩි කම්මැලි ඡන්දයක් වගේ කියලා කියනවා ඒ කියන දේවල් නැහැ ඒ නිසා නැවත නැවත ඒගොල්ලෝ අසත්‍ය අවලාද මත දේශපාලනය කරන්න පටන් ගන්න තිබෙනවා ජාතික ජන බලවේගය යන හැම විටම සත්‍ය මත දේශපාලනයේ ඉදෙන ව්‍යාපාරයක් එය ජයග්‍රහණය ස්ථිරසාර ජයග්‍රහණයක් බවට පත් කරන දේශපාලන ව්‍යාපාරය ඒ නිසා අපි තමන් වහන්සේලාගෙන් ඉල්ලන්නේ මේ අවස්ථාව ඉතම ශක්තිමත් අපි ආණ්ඩුවක් හදමු. දැන් සමහර අය විපක්ෂ ගැන කතා කරනවා. නෑ විපක්ෂ නෙවෙයි මේ වෙලාවේ අවශ්‍ය. විපක්ෂයක් අවශ්‍යයි හදාගන්න. හැබැයි මේ වෙලාවේ ජනතාව විසින් තෝරගන්න ඕන කම තිබෙන්නේ ශක්තිමත් ආණ්ඩුවක්. කකුලෙන් අඩන්න අදින්න ඉඩ දෙන්නේ නැති, වාල්දි පෙරලන්නට පැටලෙන්නේ නැති, ඉස්සරහට යන්න පුළුවන් බලවත් පාර්ලිමේන්තුවක් ජාතික ජන බලවේගයට අරන් දෙන්න. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න මාලිමාවෙන් පුරවන්න අපි තමන්නාන්සලගේ වගකීම බාරගන්න ලෑස්ති ආණ්ඩුවක් ඒ විතරක් නෙවෙයි අපිට තා පැහැදිලි එදා ජනාධිපති ඡන්දෙදි අපිව විශ්වාස නොකරපු අය අපිට ඡන්දෙ නොදපු අය අපි ගැන සැකේ කියන කවුරු හරි ඒ හැමදෙනාම අද සැකේ අයින් කරගෙන දිනවා දැන් මම ඔබගෙන් අහන්න පහුගිය ජනාධිපති ඡන්දෙදි අපිට නොදුන් අයත් අද එකතු වෙනවද නැද්ද මොකද කියන්නේ එකතු වෙනවනේ ඒ කියන්නේ මොකද්ද අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නේ ආණ්ඩු කියන්නේ දිනනකොට හිටපු ජනතාවගේ පමණක් විශ්වාසය දිනා ගන්න එක නෙවෙයි ආණ්ඩු කියලා කියන්නේ ඡන්දෙ නොදෙන ජනතාවගේ විශ්වාසය දිනා ගන්න එක තමයි ආණ්ඩුව ඒ නිසා හරිය පැහැදිලි ජාතික ජන බලවේගී කෙරෙහි විශ්වාසී ගත වෙන හැම දිනයක් පාසා
जनता विश्वास दिना गणमी जनता विश्वास शक्ति मत गणमी इधि आंडवा आंडन कथा दुखट की कथा दुखट की कथा दुख ने परंपरा की पार्लमेंटला हिटिया पुताला हिटिया सीयला हिटिया बिरीदेवर हिटिया पुतल बल मुखदेलाम अद अवसंगला दुख हितीन एगोल रिधिलतीन इंदा रिधि मुनिशा की कथा तीन दुखट की कथा तीन ए किसीवा अपे आंटूट सुलम पुदकी तरंग बलपेम कर मम की अन्नी जनता समार देशपालन पक्ष मेक अपेरटे एट मेट पणिने विरोधे अतीन अरे चंदर मेट इकत करगण विरोधे अतीन जाति जन बल वेगे वितराय अपेरटे एकीय देशपालन व्यापार एकतुकरगण निध भूकरोति कौंत्रा अर तेरव करव अति देशपालन व्यापार है देशपालन व्यापार है इनसा नागती रट पालने करे मे देशपालन व्यापार विसका एह मे इकतु करना नवीन भवन मंग बड़ साहती कर कल्पना कर लो मे पुतल दिश्री के विशाल जयग्रहण मालिमावट अर दिन्न अभी तम साहती दिन्न අපි මේ රට හදනවා මේ රටේ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අපි මැදිහත්වීම අපි උපරිම කරනවා මේට වඩා හොඳ රටක් මේට වඩා හොඳ ජීවිතයක් මේ රටේ දරුවන්ට අපි උරුම කරලා දෙනවා ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු පෙරටෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුතිය හැමදෙනාටම ජය වේවා